ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 13ක් විසින් ඊයේ දින ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා. ඒ ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් අදාළ සාකච්ඡාවේදී නිශ්චිත තීරණයක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරිය අපොහොසත් වූ බවයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් අදත් රෝගීන් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද පස්වරු 12:30ට යලිත් සෞඛ්‍ය අමාත්‍යවරිය සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි වෘත්තීය සමිති නියෝජිතයින් ප්‍රකාශ කළේ. මේ වෙනකොට තුවාලයක් ඇති කරලා තියෙනවා පරිපූර්ණ වෛද්‍ය සේවාවටත් අතුරු වෛද්‍ය සේවාවටත් එරෙහිව. එතකොට තුවාලය ඇති කරලා නිකම්ම ඉන්න කියන්නේ නැතුව ඒකට ප්ලාස්ටර් එකක් දාන එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම නිසා අඩුම තරමේ මේ වැරදි නිවැරදි කිරීමේ අභිලාෂය තනාත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න කියන එක තමයි අපි ඉල්ලන්නේ. සෞඛ්‍ය අමාත්‍යවරියගේ පැත්තෙන් දිගින් දිගටම කිව්වේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනවාද නැද්ද කියන තීරණය ගන්නත් ඇයට සතියක් ඕනේ. ඇය තව කාගේ හරි අවසරයකින් තමයි ඒක කරන්න ඕනේ කියලා අපි දන්නේ නැහැ. ඒ අද්භූත බලවේගය මොකද්ද කියලා සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්‍රතිපත්ති මේ වශයෙන් පිළිගත්තා. යම් හෙද සේවාව සමග ඇති වෙලා තියෙන අර්බුදකාරීතාව එක්ක අතුරු වෛද්‍ය සේවා සහ පරිපූරක වෛද්‍ය සේවාවන්ට සාධාරණක් සිදුවිය යුතුයි කියලා. නමුත් ඒ පැවතින වෘත්තීය ගැටලු නිරාකරණය කිරීම සඳහා රජයේ පාර්ශ්ව සමග සාකච්ඡා කරලා නිශ්චිත පිළිතුරු ලබා දීමට සතියක කාල සීමාවක් එතුමිය ඉල්ලා සිටියා. ඉතින් ඒ කාල සීමාව ඉල්ලා සිටීම සම්බන්ධව අපි වෘත්තීය සංගම විදිහට දීර්ඝව සාකච්ඡා කරුවා. ඒ වගේම අද දින සවස් භාගයේත් අපි ඒ සම්බන්ධව ඉතිරි වෘත්තීය සංගම එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් අපිට නිශ්චිත පිළිගන්න පුළුවන් සහ සමාජිකයින්ට අපිට ලබා දෙන්න පුළුවන් විසඳුමක් ලැබුණ නැති නිසා අද දිනෙත් අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ක්‍රියාත්මක වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යතුමියගේ සුබදායි පිළිතුරත් එක්ක අපිට මේ සඳහා කඩිනම් විසඳුම් ලැබෙයි කියලා. අපි අද දින සන්ධ්‍යාවේදී සියලුම වෘත්තීය සංගම් එකතු වෙලා කරන සාකච්ඡාවකින් පස්සේ මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යාම සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිතයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.